Then sports club program අපි අද දවසේ ආවා කොළඹ සෙන්ට් ජෝසෙෆ් ස්කූල් එකට upcoming cricket segment එකක් ගන්න තමයි අපි අද ආවේ. දක්ෂෙක් හම්බෙන්නවා අපි සෙන්ට් ජෝසෙෆ් එකේ පහුගිය දවස්වලා විශේෂ වික්‍රමයක් කළා ලකුණු 200ක් ගහලා. ඒ නිසා අපි හිතුවා එයත් එක්ක කතා බහ කරන්න ඕනේ කියලා. අපි බලමු අද දවසේ අපේ upcoming cricketer කවුද කියලා. තමයි හිරාන් ජයසුන්දර ඉතින් අපි හිරාන්ගේ කතා බහ කරන්න ඕනේ කියලා හිතුවේ හිරාන් විශේෂ දක්ෂතාවයක් දක්වව පොග දවසල ඒ නිසා හිරාන් කොහොමද ඉස්සෙල්ලාම හොඳයි හොඳ කියනවානේ සතුටින් ඉන්න ඉන්නේ දවසල ඔව් සතුටින් මේ කැමරා එක දිහා බලන්න ඕනේ නේද right ඉතින් අපි හිරාන්ගේ කතා කරන්න ඕනේ කියලා හිතුවේ දැන් හිරාන් පොග දවසක ලකුණු 200ක් වාර්තා කළා කොළඹ රොයල් ස්කෝල රොයල් එකට තමයි ලකුණු 200ක් ගෙවුවේ කොහොමද මේ වගේ ලොකු ඉනිමක් ගෙවුවද මොකද හිතන්නේ ඒක ඇත්තමයේ ගොඩක් සතුටුයි රොයල් ලගී ස්කෝල් එකට ඒ වගේ නිමක් ගන්න ලැබිච්ච එක ගැන ගොඩ කාලෙක ඉඳන් හිතේ තිබ්බ 200ක් ගන්න ඕනේ ස්කෝල් වෙනුවෙන් ඒක ඉතින් කරගන්න පුළුවන් වුණා දැන් 200ක් ගහ මැච් එකේ දැන් ලකුණු 100ක් ගහ වෙලාවේ හිතුණද නෑ මං කොහොමරි දැන් 200කට යනවා කියලා නැත්තම් මුලින්ම 100 ගහුවට පස්සේ 150ක් ගහන්න ඕන කියලා මොකක්ද හිතුවේ 100 ගැව්වට පස්සේ 150ක් ගැව්වා ඊට පස්සේ හිතුණා කොහොම හරි අත්තරින් නැතුව 200ක් ගා ගන්න පුළුවන් ඒකින්ද කොහොම හරි ගානවා කියලා හිතාගෙන ගැව්වා දැන් කොහොම හරි ලකුණු 200ක් ගැහුවානේ 200ක් ගහපලා මොකද හිතුනේ ඇත්තටම ගොඩක් සතුටුයි දුනා මොකද රොයල්ට කවුරුත් 200ක් ගාලා නැහැ ඒ කියන්නේ ස්කූල් ක්‍රිකට් එකේ රොයල්ට කවුරුත් 200ක් ගාලා නැහැ ඒකින්ද ඒක ඇචීව් කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. කියන්නේ වා තමයි රෝල් එකේ ඉස්සෙල්ලාම ලකුණු 200ක් ගහපු කොල්ලනේ. ඒක කියන්නේ රෝයල් එකේ හිස්ට්‍රි එකේ තවගේ නම තියෙනවා. මොකද රෝයල් එකේ ඉදීව 200ක් ගහ පරින්න කීයක තමයි ඒතොර හිරාන් ජයසුන්දර කියන්නේ. නේ? රයිට්. දැන් කොහොමද හිරාන් වා ක්‍රිකට් පටන් ගත්ත කොහෙන්ද මොකද? මම අයියේ ක්‍රිකට් පටන් ගත්තේ ඉස්සෙල්ලාම අතුරුගිරිය මහාමාත්‍යගේ විද්‍යාලයෙන්. ඊට පස්සේ 13 අන්තිම අවුරුද්ද ගන්න තමයි සෙන් ජෝසෙෆ් එකට ආවේ. ඒ අවුරුද්ද අයියේ මම ලකුණු 300ක් වාර්තා කරා ස්කෝලේට. ඊට පස්සේ අන්ඩර් 15 පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද දෙකම ගාලා මේ දැන් 19 හතරවෙනි අවුරුද්ද. මම ලකුණු 280ක් වාර්තා කරා ඒකේ 50 4ක් ගෙවුවා දැන් කොහොමද 19 වගේ සීසන් එක දැන් මේ හතරින් අවුද්ද කිව්ව 19 වට පස්සේ කොහොමද වාගේ දක්ෂතාවයන් මොනවද කියන්න බලන්න දක්ෂතාවයන් 19 වල ගිය අවුරුද්දේ අයියේ ලකුණු 410ක් වාර්තා කරා මැච් 6ට ඔකේ සෙන්චරිස් නැද්ද සෙන්චරිස් එකයි හාෆ් සෙන්චරිස් තුනයි ඔකේ මේ අවුරුද්දේ මේ අවුරුද්දේ වන් ඩේ එච්චර හොඳට නැහැ ගොනේ වන් ඩේ එක ගිය අවුරුද්දේ මැච් 6ක් ගැව්වා ලකුණු 160ක් වගේ ගැව්වේ මේ අවුරුද්ද කොහමද මේ අවුරුද්දේ වන් ඩේ එකේ ලකුණු 380යි ඔකේ මැච් 8යි ඔකේ දැන් 2 ඩේ එක යනවා තාම දැනට මැච් 6ක් ගැව්වා ලකුණු 400 මැච් 6ට 400ක් ගහලා තියෙනවා කියන්නේ එක මැච් 6ට 400 කියන්නේ 200කුත් එක්කනේ ඔව් right ඉතින් හිරාන් කියන්නේ මේ සෙන් ජෝසෙෆ් එකේ බොහොම දක්ෂ පිටකරුවෙක් අංක 3 පිටකරුවා ආරම්භ වෙපු ෂුවා නම්බර් 4 නම්බර් 4 හිරාන් කියන්නේ සෙන් ජෝසෙෆ් එකේ අංක 4 බැට් කරන ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකෙක් පිටකරුවෙක් ඒ වගේම විකට් කීපර් බැට්ස්මන් නේ විකට් කීපර් බැට්ස්මන් දැන් වගකීම් දෙකක් තියෙනවා හිරාන් වාර විකට් කීප් කරන්න ඕනේ බැට් කරන්න ඕනේ කොහොමද මේ දෙක ලොකු වගකීමක් නේ බැලන්ස් කරගන්න කොහොමද ප්‍රැක්ටිස් කරද්දී බැට්ටිස් කරද්දී අයියේ සාමාන්‍යයෙන් පෑ තුනක් වගේ ප්‍රැක්ටිස් කරනවා. ඕකේ. ඒකෙන් පෑ දෙකක් විතර බැටින් වලට යොදවනවා. ඉතුරු පෑය විකට් කීපින්. මම ෆීල්ඩින් කරනවා. ඒකෙන්ද ෆීල්ඩින් කරන්නේ පෑ යොදවනවා. යොදා ගන්න. ප්ලෑන් කරගෙන යනවා නේ. බැලන්ස් කරගෙන යනවා. රයිට් දැන් හිරාන් මේ දැන් 100ව දැන් ටිකක් ගහලා තිනවා. කියන්නේ අපි බැලුවා 15 17 19 මේ කාල සීමාවල් බැලුවොත් එහෙම හිරාන් ලකුණු 100ව
කොච්චර වාර්තා කරගෙන තියෙනවද? සීව 12ක් විතර ගහලා. 12ක්? දැන් කාටද සීව ගහලා තියෙනවද වැඩිපුර? කහපුවා අමතක නොවනම සීය මොකද්ද කියන බලන්න. අමතක නොවනම සීය ප්‍රින්ස් ඔෆ් වෙස්ට් ගාවපු සීය මේ පාර වන්ඩේ. ඒ මොකද්ද? හේතුව මොකද ඉච්චර අමතක වෙන්නේ? ඒ මැච් එක අනිවාර්යෙන් දිනන්න ඕනේ මැච් එකක් අපිට. ඒකේ කොහමරි අඩු ලකුණු ගන්න විකට් ගින්න දෙලා 100ක් ගෙවුවා. 100ක් ගෙවුවා. ඒක අමතක වෙන්නේ මම 100ක්. ඒතකොට 100ව 12ක් ගහලා තිනවා. හාෆ් සෙන්චරිස් අර්ධ ශතක. සෙන්චරිස් 20ක්. ඔව් 20ක් 25ක් දාලා තිනේ. right ඉතින් බොහොම දක්ෂ පිටකරුවෙක් හිරාන් ජයසුන්දර කියන්නේ කොළඹ සෙන්ට් ජෝසෙෆ් එකේ දෙනස තමයි අපි අපේ කතා කරන්න ආවේ. විශේෂත්වය තමයි ආ රොයල් එකට ෆස්ට් ටයිම් ස්කූල් ප්ලේ කෙනෙක් ලකුණු 200ක් ගෙවුවා. ඉතින් මේ 200 ගෙවුවේ හිරාන් දෙනස තමයි අපි ස්පෙෂලි අපි කතා කරන්න ඕන කියලා හිතුවේ. දැන් හිරාන් මොකක්ද දැන් ඔයාගේ අන්තිම බලාපොරොත්තු මොකක්ද? මගේ අන්තිම බලාපොරොත්තු අයියේ කොහොම හරි ජාතික කණ්ඩායමට නියෝජනය ගන්න Under 19 ජාතික කණ්ඩායමට නියෝජනය ගන්න. මුලින්ම 19 ගහන්න ඕනේ. ඔකේ. ඊට පස්සේ ජාතික කණ්ඩායම නියෝජනය කරගෙන තමයි මම බලාපොරොත්තු. දැන් Under 19 තමයි කවුරුද වර තියෙන්නේ? ඔව් තායි කවුද. දැන් ශ්‍රී ලංකා Under 19 ගහන්නම් දැන් මොකරි ෆවුන්ඩේෂන් එකක් දාගන්න ඕනේ. ඔව් ඇත්තටම මම මහන්සියලා වැඩ ටික කරගෙන යනවා. ඔකේ. හැමදෙස්සෙන් බලන්නේ කොහොම හරි මගේ වැලටි උපරිමෙන් කරගන්න මගේ ටාගට් එක මේ අවදි කොහොම හරි Under 19 ශ්‍රී ලංකා නියෝජනය. දැන් සදීෂ් ජයවර්ධන නේ ඔයාලගේ ස්කූල් Under 19 හිටියා. ඒ කෙනෙක් කැප්ටනිටස් දුනිත් වෙල්ලාලගේ ඊට කලින් හිටියා Under 19 කැප්ටන් හිටියා. දැන් ඊළඟට එතකොට හිරාන්ද Under 19 නන්නේ ජෝසප් එකේ. බලාපොරොත්තු වෙන බලාපොරොත්තුයන් ඉන්නවා. දැන් හිරාන් කවුද ආස ක්‍රීඩක කියන්නේ? මම ආසම ක්‍රීඩාවේ දෙන්නෙක් ඉන්නවා සචින් ටෙන්ඩුල්කර් MS ධෝනි දෙන්නම ඉන්දියන්ස්ලා නේ ලංකා කාටවත් ආස නැද්ද යාකෝ මේ ඉස්කෝලේ බීච් ක්‍රීඩකේ කොච්චර ඉන්නවද ලංකාවෙන් ගත්තොත් ඇන්ජලෝ මැතිස්ට සෙන් ජෝසප් එකේ නේ හයි දැන් අතුරු ආගේ අනාගත බලාපොරොත්තු මොකද්ද මගේ අනාගත බලාපොරොත්තුව කොහොම Under 19 උත් ගහලා තව ෆස්ට් ක්ලාස් එකක් උත් ගහලා ඊට පස්සේ ලෝකේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු ලෝකේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වෙන්න ඕකේ ඔකේ දක්ෂතාව දක්වලා ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වෙන්නේ. කොහොමද ඔයාලගේ ගෙදරින් කෝච්චිලා ගලම සපෝට් එක කොහොමද කියලා? ඇත්තට කිව්වොත් අපේ මගේ තාත්තයි අම්මයි මට ගොඩක් සපෝට් කරනවා. තාත්තා ගොඩක් හැම වෙලේම පස්සෙන් ඉන්නවා මගේ. ඒ වගේම ඉස්කෝලේ කෝච්චිලා සියලු දෙනා මතක් කරනවානේ ඩිලන්ස්, ටොරින්ස්, දම්බස් ඔක්කොමලා. ඒ වගේම අපේ හිටපු කෝච්චස්ලා දෙනවා මතක් කරනවානේ ලයිරුස සහ කවින්ස. ඒ දෙන්නත් ගොඩක් උදව් කරා. ඒ වගේම අපේ මාස්ටර් ඉන්චාර්ජ් ආසිරි කල්දේර සර් සහ සංජීව ෆර්නැන්ඩස් ඒගොල්ලෝ මට උදව් කරපු බෝලයක් රිසීව් කළා හරි මට වචනෙන් හරි උදව් කරපු සියලුම දෙනාට මම මේ මොහොතේ මතක් කරන්න කැමතියි. හරි ඉතින් හිරාන් කියන්නේ බොහොම දක්ෂ පිටකරුවෙක් දක්ෂ කල්පුරක් කෙනෙක් සෙන්ට් ජෝසප් එකේ ඉතින් මේ කාලෙම යා පෙන්නලා තියෙනවා Tamange talent එක කොච්චරක්ද කියලා. ඉතින් මම හිතන්නේ මේ විදිහටම talent එක improve කරගත්තොත් අපි තන කවදාද දවසක සෙන්ට් ජෝසප් එකෙන් මේ වෙන තවත් ඊළඟ ක්‍රිකට් තරු වෙන බැරි කමක් නැහැ හිරාන්ට. ඉතින් අපි සඳහා යන ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා හිරාන්. කවදාද දවසක දැන් අවුරුදු 17යිද 18යිද? 18යි. 18යි. දැන් අවුරුදු 25 දී තුරාගේ අපි ශ්‍රී ලංකා කණ්ඩායම දි හම්බෙමු නේ. ආ. ඉතින් අපි සුප්‍රතුම් හිරාන් හොඳ දක්ෂතාව දක්වලා මහන්සිලා කැපවීම වැඩ කරලා කවදාද ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරලා අපේ රටට කීර්තියක් ගෞරවයක් අත්කර දෙන්න ක්‍රිකට් එකක් වෙන්න කියලා අපි ඔයාලට සුප්‍රාර්ථනා කරනවා. Thank you very much. Wish you all the best. Good luck.